ජපානය සහ සිංගප්පූරුව අතර පැවති කාන්තා ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේ ජය හිමිකර ගැනීමට ජපානය සමත් වුණා. මේ අතර ජපානය සහ ඉන්දුනීසියාව අතර පැවති ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගයෙන්ද ජපානය ජය හිමිකරගෙන තිබෙනවා. ජපානය සහ සිංගප්පූරුව අතර කාන්තා ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ජපානයේ සනෝ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. ඊට සමගාමීව ජපානයේ ක්‍රිකට් ප්‍රවර්ධනය කිරීම සඳහා ටෝකියෝ නගරයේ සිට සනෝ නගරය වෙත විශේෂ දුම්රියක් ධාවනයට එක් කර තිබුණා. ටෝබු ලයින් ට්‍රේන් කම්පැනි මගින් ධාවනයට එක් කරන ලද ස්පේසියා එක්ස් අති සුඛෝපභෝගී දුම්රියයි එම සංචාරයට එක් වුණේ. මිසුනෝ, මිට්සුයි නොලෙජ්, MKI ඇතුළු ජපානයේ ක්‍රිකට් සංවර්ධනය කිරීමට සහාය දක්වන සියලු සමාගම් මීට අනුග්‍රහකත්වය දැක්වුවා. ටෝකියෝ සිට සනෝ දක්වා දුම්රිය ගමනට පැය 1:30 කාලයක් ගතවනවා. ටෝබු ලයින් ට්‍රේන් කම්පැනි මගින් ධාවනයට එක් කරන ස්පේසියා එක්ස් අති සුඛෝපභෝගී දුම්රියේ පළමුවන සංවත්සරයේද 2024 වසරට එදී තිබීම විශේෂත්වයක්. ජපානයේ ක්‍රිකට් සංගමේ ප්‍රධාන විධායක ඇලෙක්ස් මියාජි, ජපානයේ ක්‍රිකට් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ තානාපති ප්‍රියන්ත කාර්යපිරුම ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම විශේෂ සංචාරයට එක් වුණා. ආරාධිත පිරිස සනෝ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ජපානයේ කාන්තා කණ්ඩායම සහ සිංගප්පූරුවේ කාන්තා කණ්ඩායම අතර තරගය නැරඹීමට එක් වුණා. එහි ජය හිමි කරගත්තේ ජපානයේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමයි. අද දින පැවැත් වූ තරගයෙන් සිංගප්පූරු කණ්ඩායම පරදවා ජයග්‍රහණය කළ ජපාන කාන්තා කණ්ඩායමට ශ්‍රී ලංකා කණ්ඩායම අත්සන් තබන ලද විශේෂ ක්‍රිකට් පිත්තක් සමරුතිරණයක් ලෙස ප්‍රදානය කිරීමද අද සිදු වුණා. ඒ ජපානයේ ක්‍රිකට් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ තානාපති ප්‍රියන්ත කාර්යපිරුම විසෙනුයි. එම අවස්ථාවට සනෝ නගරාධිපති කනිකෝද එක් වුණා. මේ අතර ජපානයේ සහ ඉන්දුනීසියාව අතර පැවති ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියද අද දකුණු කොරියාවේදී පැවැත්වුණා. සනෝ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවති ක්‍රිකට් තරගය අවසන් වීමෙන් පසු නැවත ටෝකියෝ වෙත එන ගමනේදී එම ක්‍රිකට් තරගයද සජීව ලෙස නැරඹීමට ජපානයේ ක්‍රිකට් සංගමේ ප්‍රධාන විධායක ඇලෙක්ස් මියාජි, ජපානයේ ක්‍රිකට් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ තානාපති ප්‍රියන්ත කාර්යපිරුම ඇතුළු පිරිසට අවස්ථාව හිමි වුණා. එම තරගයෙන් ජයග්‍රහණය හිමි කරගත්තේ ජපාන ක්‍රිකට් කණ්ඩායමයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහ ජපාන ක්‍රිකට් ආයතනයේ මෑතකදී අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමට අනුව මෙරටින් ක්‍රිකට් පුහුණු කරුවෙකු සහ ක්‍රිකට් ක්‍රීඩාංගණ සකස් කරන්නෙකුද ලබන සතියේ ජපානය වෙත පිටත් කර යැවීමට නියමිතයි. ඒ සඳහා පූර්ණ අනුග්‍රහය සපයන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් සංගමයයි. ජපානයේ මිත්‍රශීලී රටක් ලෙස එරට ක්‍රිකට් ක්‍රීඩාව නැංවීම සඳහා ශ්‍රී ලංකාව ලබා දෙන සහයෝගය ජපානයේ නිරන්තර ඇගයුමට ලක්වනවා.